පෘථිවියේ ආරම්භය එහි ජීවීන් ඇතිවීම ජීවීන්ට කර්මයන්ගේ බලපෑම ඇතු ආකාරය පැහැදිලි කරන්න. ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ අපි ඉන්න තැන ඉඳලා තමයි අපි ওই ප්‍රශ්නේ අහන්නේ. අපි ඉන්න තැනට වෙනකන් ආපු process එක තමයි අපිව develop කරේ ওই වගේ ප්‍රශ්නයක් අහන්න. දුනු දවසේ. ඔව්. මට එහෙම ඔහොම ප්‍රශ්නයක් අහන්න බෑනේ. ඔව්. එතකොට මම පොත්පත් කියවලා ඒ වටපිටාවෙන් හැදිලා තමයි මම මේ තැනට ආවේ. එතකොට දැන් ওই වගේ ප්‍රශ්නයක් අහන්න මට උදව් වුණේ මම ආපු පරිසරය. මම ආපු ගමන. ඔව්. එතකොට එහෙනම් තේරුම් ගන්න ඕන දෙයක් තමයි මෙහිම. දැන් කිසිම දෙයක් මෙන්න මෙතනයි මෙතනයි ආරම්භය මෙතනයි කෙලවර කියලා එහෙම පෙන්වන්න බෑ ලෝකෙ. ඔව්. හැමදේම තියෙන්නේ process එකක් තියෙන්නේ. ආ right right. හරිද? ඔ කිසි ඕන දෙයක් ගත්තා. සුදුන ක්‍රියාවලියක් දිගටම තියෙන්නේ. ඒක කිසිම ඕනම දෙයක් ගත්තා. දැන් උදාහරණයක් විදියට ගත්තාම දැන් මේ මලක් ගත්තා. හරිද? මේ මල මෙහෙමයි කියලා මෙතන අපිට එකපාර පෙන්වන්න බෑ. දැන් මේක ආපු ගමනක් තියෙනවා. ඔව්. හරිද? ඒ වගේ මේ ඕනම දෙයක් ඒකයි මේ බුදුදහමේ බලන්න කියන්නේ හේතුඵලවාදය. හේතුඵලවාදය. හරිද? හේතුව සහ ඵලය තේරුම් ගන්න පුළුවන් වෙනකොට තමයි අපිට තේරෙන්නේ මේ එකිනෙකට බැඳිච්ච ප්‍රතිඵලයක් තමයි මේ තියෙන්නේ කියලා. ඔව්. හරි? එතකොට කිසිම දෙයක් ලෝකේ තනිවම එය විසින් පවතින්නේ නැහැ. හැම වෙලාවෙම හැම දෙයක්ම පවතින්නේ තව දෙයක උදව්වකින් සහ උපකාරයකින්. ඒකින්ද අපිට ලෝකේ මෙන්න මේකයි කියලා කියන්න බෑ. දැන් එයා අහන්නේ ලෝකේ ආරම්භයනේ. ඔව්. ඉස්සෙල්ලා එයාගෙන් අහගන්න ඕනේ එයා ලෝකේ විදිහට කියන්නේ මොකද්ද? ඔව්. ලෝක ගෝලයේද? ඔව්. තමන් ඉන්න පරිසරයේද? හරිද? තමන් ඉන්න පරිසරයේද? ඊට පස්සේ එහෙම නැත්තම් තමන්ද? එහෙම නැත්තම් දැන් ලෝක ගෝලය නම් එතකොට අනිත් ප්ලැනට් විශ්වය ආනි විශ්වය හරිද? ඒ වගේ ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ මම ලෝකේ විදිහට විස්තර කරන්නේ මොකද්ද? හරිද? ඊට පස්සේ ජීවිතය කියලා කිව්වා. හරි? ජීවින්ගේ ආරම්භය. හරි. මම ජීවියා විදිහට දකින්නේ කාවද? ජීවියා විදිහට මාව දකිනවා. කොයි මමද? දැන් මම දැන් මේ ඉන්න මම නෙවෙයිනේ දැන් අවුරුදු 10කට ඉස්සෙල්ලා හිටියේ. ඊට වඩා වෙනස් කෙනෙක්. ඔව්. එතකොට ඊටත් වඩා වෙනස් මම ඉපදිච්ච වෙලාවේ හිටියේ මම වෙනස්. ඔව්. එතකොට දැන් මමම කිව්වොත් ජීවිය කියන්නේ මෙන්න මෙයයි කියලා කොයි මමද? එතකොට අපිට තේරෙනවා මේක හැම වෙලෙම process එකක තියෙන්නේ. ඒ process එකේ තියෙනවා විතරක් නෙමෙයි. අපි මනසින් ඒ දේ අල්ල ගැනීමත් ස්වභාවයෙන් ස්වභාවයට කාලෙන් කාලයට තැනින් තැනට වෙනස් වෙනවා. දැන් උදාහරණයක් විදියට හරි. දැන් අපි මෙතන ඉඳලා හඳ දැකලත් නැති ඉර දැකලත් නැති අනිත් ග්‍රහලෝක ගැන දන්නේත් නැති කෙනෙක්ට මේ ලෝකය කියන්නේ මොකක්ද කියන එක එයා විස්තර කරන්න වෙනස් විදිහකට. ඔව්. දැන් අපි විද්‍යාවෙන් පොත්පත් වලින් ওই ડોකියුමෙන්ටරිස් වලින් ටීවීකින් මේවෙන් දැකලා තියෙනවා ලෝක ගෝලය මෙහිමයි ඉර මෙහෙම තියෙනවා හඳ මෙහෙම තියෙනවා මෙහෙම තව ප්ලැනට්ස් මෙහෙම තියෙනවා කියලා දැකලා තියෙනවා. ඔව්. හරි. එතකොට දැන් අපි ලෝකය විදිහට විස්තර කරන්නේ ඔන්න ඔය දැනීම අනුව. ඔව්. හැබැයි අපි හිතමුකෝ මෙහෙම තව කෙනෙක් ඉන්නවා හඳටත් ගිහිල්ලා තියෙනවා. ඔව්. එයා අපිටත් වඩා දුර හබල් ටෙලස්කෝප් එකකින් මේ විශ්වය දැකලා තියෙනවා. ඔව්. හැබැයි මම දැකලා නැහැ. ඔයා අපි හිතමුකෝ ඔයා දැකලා තියෙනවා කියලා. ඔව්. හරි මම දකිනවා ඔය හිටපු ගමන් ඔය හඳේම පින්තූර අරන් එවනවා. හරිද? දැන් අපි කියමුකෝ ඔයා එහෙම දැකලා තියෙනවා නම් ඔයයි මායි ඇවිල්ලා කතා කරනකොට ඔයා කියනවා හාමුදුරනි මේ විශ්වය පුදුමයි නේද? කියලා කිව්වහම මමත් කියනවා ඔව් මහත්තයා මේ විශ්වය හරි පුදුමයි. හැබැයි ඔයා දන්න විශ්වයයි මම දන්න විශ්වයයි වෙනස්. වෙනස්. හරිද? ඒ වගේ ඉස්සෙල්ලාම අපි තේරුම් ගන්න ඕනේ අපි මේ ලෝකයේ විදිහට දකින්නේ මොකද්ද? අපි ජීවයා විදිහට දකින්නේ කාවද? අන්න ඒක තේරුම් ගන්න පුළුවන් වෙනකොට
අපි ඔය අහන ප්‍රශ්නය වෙනස් වෙනවා. හරි දැන් අපි හිතමු කවුරු හරි මොකක් හරි කිව්වා කියලා හරි මෙන්න මේකයි කෙලවර කියලා. දැන් ඕන තරම් විද්‍යාඥයන් සමහරලාට කියන්න බලනවා. හරි. නමුත් ඒ කිව්වා කියලා ඒකෙන් ඔයාගේ වෙනසක් වෙන්නෙත් නෑ මගේ වෙනසක් වෙන්නෙත් නෑ. ඒක දැනගත්ත කියලා මේ කිසි දෙයක වෙනසක් වෙන්නේ නෑ. ඒ වගේ ඒ යමක් දැනීම නෙමෙයි අපිට බලන්න ඕනේ. ඒ අපි ප්‍රශ්නයක් එනකොට ඒ ප්‍රශ්නේ විදිහට අපි දකින්නේ මොකද්ද? දැන් මේ පෘථිවිය නම් එයා ලෝකයේ විදිහට දැක්කේ. දැන් ඕන කෙනෙක් දන්නවා මේ පෘථිවිය මේක ප්‍රොසෙස් එකක තියෙන්නේ. මේක ගමනක තියෙන්නේ. හරි? එතකොට ඒ ගමන ඒ ප්‍රොසෙස් එක ඒ එකම තැන එකම විදිහට තිබුණ දෙයක් නෙමෙයි. හරි? ඒක කාලෙන් කාලෙට ඇතිවෙවි නැතිවෙවි ඇතිවෙවි නැතිවෙවි යනවා. දැන් අද මේ මහා නගර විදිහට තියෙන දේවල් සමහර කාලවල තනිකර කාන්තාර. ඔව්. දැන් අද කලස්කනංගල. ඔව් මේ කැලිෆෝනියාව ගත්තාම හරි අද මේක මෙහෙම තිබුණාට ඒක යම් කාලයක කාන්තාරයක්. කාන්තාරයක්. එතකොට ඔයාට දැන් ඒක කියන්න පුළුවන්ද? ආ කැලිෆෝනියාව කාන්තාරයක්. එහෙම කියන්න පුළුවන්ද? බෑ. බෑ. එතකොට ඔයාට කියන්න පුළුවන්ද කැලිෆෝනියාව කියලා කියන්නේ හැමදාටම මහා ලොකු සිටි එකක්. එහෙම කියන්න බෑ. ඔව්. ආ එතකොට ඒක අපි දන්නේ දැන් හෙට අපි හිතමු ලොස් ඇන්ජලිස් වලට ලොකු ඒර්ත්ක්වික් එකක් ඇවිල්ලා මේ ඔක්කොම ගිලා බැස්සා. හරිද? මුහුදාර පැත්තෙන් ඇවිල්ලා මේ ඔක්කොම යට කර. දැන් සමහර අය කියන්නේ හරිද? එහෙම වෙයි කියලා. 2012 ෆිල්ම් එකේ එකනේ වෙන්නේ. අනේ ඒ වගේ හරි. එහෙම වෙයි කියලා අපි හිතමු අර එහෙම වුණා කියලා. ඊට පස්සේ තම අවුරුදු 100කින් කවුරු හරි කිව්වොත් ආ කැලිෆෝනියාව කියලා කියන්නේ මේ මුහුදක්. ඔව්. හරි? මුහුදේ කොටසක් කියලා කිව්වොත් හැබැයි ඔය ඔක්කොම උත්තර හරි. ඔව්. හැබැයි ඔය එකක්වත් සදාකාලික නෑ. වෙනස් වෙනවානේ. ආ ඒකින්ද ඕන කෙනෙක්ට උත්තරයක් දෙන්නත් පුළුවන්. අපිට ඕන උත්තරයක් ගන්නත් පුළුවන්. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ ඒ ගන්න උත්තරේ ඒ කාලයට පමණයි සීමා වෙන්නේ. ඒ උත්තරේ හැමදාටම වළංගු නැහැ. ඔව්. ඒකින්ද අපිට මෙන්න මෙතනයි ආරම්භය කියලා ඒ අපි හොයන තැනට අනුව හොයන දේට අනුව යම් උත්තරයක් ගන්න පුළුවන්. නමුත් මම කියන්නේ කිසිම දෙයකට. එහෙම ඒ උදාහරණයක් විදිහට මොකද එහෙම ගන්න කෙනා සදාකාලික නැහැනේ. දැන් මේ පේපර් එක මේකේ ආරම්භය මොකද්ද කියලා මම ගන්නවා. දැන් මේක ලෝකයේ විදියට හිතලා මම මේකේ ලෝකයේ ආරම්භය මෙන්න මෙහෙමයි උනේ. අවුරුදු මිලියනයකට ඉස්සෙල්ලා මේ විදියට වුණා කියලා මම ගන්නවා. හැබැයි ඒ ලෝකයේ මේ බාහිර දෙයක් විදියට මේ ගන්න මමත් වෙනස් වෙනවා. ඔව් නේ. ඈ තව අවුරුදු 10කින් සමහරලාට මම ලෝකයේ විදියට දකින්නේ වෙන දෙයක්. වෙන දෙයක්. ඔව්. ඒතකොට දැන් මම අද මේ ලෝකයේ විදියට අල්ලගත්ත ඒක සමහරවිට හරි දැන් මම අද ඉන්න තත්ත්වය අනුව අපි හිතමුකෝ මැෂින්ස් ඔය තියෙන ටෙක්නොලොජි ඔක්කොම භාවිත කරලා මෙෂර් කරලා තමයි ගන්නෙ. ඔව්. එතකොට හෙට තව කෙනෙක් ඇවිල්ලා අලුත් ඇඩ්වාන්ස් මැෂින් එකක් හදනවා. ඔව්. එතකොට එයා ඊට වඩා ගිහිල්ලා කියනවා නෑ නෑ මේක මිලියන 1000කට එහාගේ තමයි මේවා වුනේ. එතකොට අන්න එතකොට මට ගන්න වෙන උත්තරේ වෙනස්. වෙනස් එක. ආ ඒ වගේ අපි ගන්න උත්තරෙත් කාලෙන් කාලට වෙනස් වෙනවා. ඒ උත්තර ගන්න ක්‍රමෙත් වෙනස් වෙනවා. උත්තරේ ගන්න කෙනත් වෙනස් වෙනවා. ඔක්කොම ප්‍රොසෙස් එක තියෙනනේ. ඒ ඔක්කොම ප්‍රොසෙස් එක. හැම දෙයක්ම. හැම දෙයක්ම. ඉතින් ඒකින්ද මනසට අන්නේ ප්‍රොසෙස් එක අල්ලා ගත්තොත් මං හිතන්නේ හැම දෙයකටම උත්තර ලැබෙනවා. දැන් ඔතන එක හම්බලක් තියෙන්නේ. ඒක ඉතින් වැඩක් නැහැ. ඒක නෙවෙයි මම කියන්නේ. ඔව් ඇත්ත. ආ